ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු මිකී ආතර් පුහුණුකරු ලෙස වැඩ භාරගෙන මාස 3ක් වැනි කැටි කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැබෑ වෙනසක් සිදුව ඇති බව පැහැදිලිවම පෙනෙනවා. කෙටියෙන්ම කියනවා නම් දැන් කණ්ඩායමට අලුතින් ඔක්සිජන් ලැබිලා වගේ. කොදෙව්වන්ට එරෙහි තරඟ තුනම ජයගන්නට හැකි වුණෙත් මිකී ආතර්ගේ මේ පුහුණුකාරීත්වය යටතේ. ඇත්තරම කවුද මේ ලංකාවේ පිනට ආපු මිකී ආතර්? විශේෂිතම කරුණ වන්නේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ක්‍රීඩා කර නොමැති පුහුණුකරුවෙකු වීමයි. දකුණු අප්‍රිකාවේ උපත ලබන මිකී ආතර් පළමු පෙළ පමණක් ක්‍රිකට් ගසමින් ඉන්ලද අත්දැකීම් මත පුහුණුකර රාජකාරිය ආරම්භ කළා. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන රටවල පුහුණුකරුවා වූ ආතර් වැටුණ කණ්ඩායම් යළි නැගිටුවා ලීමට සැබෑම දක්ෂයෙක් බව ඔප්පු කරවෙන්නූ පුහුණුකරුවෙක්. එහිදී ඔහු සතු රහස නම් ක්‍රීඩකයාගේ නමට නොව හැකියාවට මූලිකත්වය ලබා දීමයි. ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස පැමිණි ආතර් මුලදීම ලසිත් මාලිංගගේ බර කිලෝ 10කින් අඩුකර ගැනීමටද උපදෙස් ලබා දුන්නා. තවමත් ක්‍රීඩකයන් හඳුරා ගන්නා මූලික කාල පරිච්ඡේදයේ සිටින මිකී ආතර් පසුගිය තරඟ ජයග්‍රහණයක් අවසානයේ මෙසේ ප්‍රකාශ කළා. මම හිතන්නේ මේ කණ්ඩායම තමයි ශ්‍රී ලංකාවේ අපිට තියෙන අනාගත කණ්ඩායම. ඒ පණිවිඩය තමයි ඔවුන් ලබා දුන්නේ. අපිට ආරක්ෂා වෙන ක්‍රිකට් ක්‍රීඩා කරලා වැඩක් නැහැ. අපේ තේරීම් වලින් ඒක පැහැදිලිවම පේනෙන්නට තිබෙනවා. නිතරම සිනහමුසු මුහුණින් සිටින ආතර් සැහැල්ලු පුද්ගලයෙක් යයි පෙනුනත් තරඟ දිනවීමේ කාර්යයේදී ඔහු ගන්නා ඇතැම් තීරණ සිතාගත නොහැකි ඒවා වනවා. මිකී ආතර් වැනි ලොවක් පිළිගත් අති විශිෂ්ට පුහුණුකරුවාට සිතැඟි ලෙස කණ්ඩායම හසුරවන්නට තේරීම් කමිටුවේද අවසරය ලැබී තිබෙනවා. ඒ අනුව මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ අනාගතයේදී යළි ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තයක් උදා වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.